কেউ মাথা খারাপ? আরে মামা কথা আছে মনে আছে? দেখ আপনি পাশালে দিয়ে দাঁড়ান না উপকরণ পাবিকেদি সারাকিলি মাত্র এন্নোর পারু নেদে ও তাতামাই পিলিবেলট আরক্ষাকারী වේවා নেওত সাবান্নোন নে කැඩී බිඳී ගිය උපකරණ නැවත සකස් කරන්න ඕනේ. ඒක හොඳ ගුණාංගයක්. ඈ පෞද්ගලික පරිහරණය කරන්නේ නැහැ අපි පාසලේ දේවල් ගෙදර ගෙනියන්නේ නේද? ඒක වැරද්දක් එහෙම කළොත් එහෙනම් අනුකූල වලින් ආරක්ෂා වෙන්න ඕනේ. විශේෂයෙන් ක්‍රීඩා භාණ්ඩ, කව පෙත්ත, හෙල්ල, යකුලිය වගේ දේවල් පරිහරණයේදී අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. ආරක්ෂාකාරී නේද පරිහරණය කරන්න ඕනේ. ඔන්න පාසලේ භාණ්ඩ හා උපකරණ භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු ටිකක් තමයි මම කියන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ පාඩමට යමු. හොඳයි. මාතෘකාව පස්සේ ලියමු අපි. ඊට කලින් කතා කරමු නේද? හරි. එහෙනම් මේ හොඳයි. අහගෙන ඉන්නකෝ හැමෝම දැන්. उपकरण बाधित कर उपकरण क्रियात्मक योदागण बल शक्ति मनोवाद ඒවට මොනවාරි ශක්තියක් ඕනනේ නේද? නැත්නම් ඒව ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. අන්න ඒකට තමයි මම මේ අහන්නේ. දැන් උදාහරණයක් විදිහට මම කිව්වා මේ කිව්වොත් එහෙම ජලයේ ශක්තියෙන් වැඩ කරන උපකරණ මොනවද කියලා අහුවොත් එහෙම ජල ශක්තිය. ඇයි අර ජල විදුලි බලය දැන් ඔයාලගේ ගෙදරත් දැන් බල්බ් පත් වෙන වෙන්නේ නේද? उपकरण उपकरण जलए बल जल विदुलर ඒ ඩයිනමෝයෙන් තමයි විදුලිය අපිට මේ ලැබෙන්නේ. ඒක ලොකු ව්‍යාපෘතයක ඒවට වෙනම ජලාශ හදලා තියෙනවා. මේ ලංකාවේ වල දන්න මේ ජලාශ. හරි සමහර උපකරණ ක්‍රියාත්මක වෙනවා පුතේ හිරු වෙලියෙ. සූර්ය කෝෂ වලින් එහෙමත් විදුලිය ලබා ගන්න පුළුවන්. එහෙනම් සමහර පාසල් වල තියෙන සූර්ය කෝෂ වහලේ මත රඳවලා තියෙනවා. නේ? එතකොට එතනිනුත් විදුලිය ලබා ගන්න පුළුවන්. उपकरण उपकरण क्रियात्मक वाहन पेट्रोल डीजल तेल बलयन पेट्रोल डीजल क्रियात्मक समहार लिपर ක්‍රියාත්මක වෙන්නේ දර වලින් නේ දර ඉන්ධනයක් විදියට අරගෙන දර ලිප පාන් කෝරන් නේ පොල් කටු වලින් එතකොට ඒ දර වලින් තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ ගෑස් උගුන ගෙදර තියෙන තර ගෑස් වලින් නේද ඒකට වෙනම ගෑස් එකක් තියෙනවා ඒ ගෑස් එකෙන් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ එතකොට දහයියා උදුරක් තිබුණා දහයියා වලින් ක්‍රියාත්මක වෙන්නේ හොඳයි දැන් වාඩි වෙන එක තේරුණාද අපි යොදා ගන්නා විවිධ උපකරණ
විදුලියෙන් ක්‍රියාත්මක වෙනවා තියෙනවා ගෑස් වලින් ක්‍රියාත්මක වෙනවා තියෙනවානේ එතකොට තෙල් වලින් ක්‍රියාත්මක වෙනවා තියෙනවා නේද ඒ විදිහට වෙන අපිට වර්ග කරගන්න පුළුවන් හරි ඉතින් පුතේ දැන් අපි මේ උපකරණ භාවිත කිරීමේදී අර ඔය මම කිව්වේවට මුදල් ගෙවන්න ඕනේ හරි දැන් අහගෙන ඉන්නේ හරි හැමෝම අහගෙන ඉන්නේ මේ ඔය මම කිව්වේවට මුදල් ගෙවන්න ඕන පුතේ හරිද ඒ කියන්නේ අපිව පරිභෝජනය කරන ඒ කියන්නේ යොදා ගන්න හරි එක එක්කෙනා පුජ්‍යලයා එක එක අය ඒවා පරිභෝජනය කරන විදිය වෙනස් දැන් ඔයාලා ගෙදර විදුලිය පරිභෝජනය කරන විදිය නෙවෙයි අනිත් ගෙදර පරිභෝජනය කරන්නේ සමහර ඒගි විදුලි බිල වැඩි වෙන්න පුළුවන් ඔයාලගේ අඩු වෙන්න පුළුවන් ඔයාලගේ වැඩි වෙන්න පුළුවන් අනිත් අය වල වැඩි වෙන්න පුළුවන් නේ පරිභෝජනය කරනවා කියලා අපි ඒකට කියන්නේ තේරුණාද ඉතින් මේ विशाल ඒ වගේම හොඳයි එහෙනම් අපි දැන් ඒක පොඩ්ඩක් බලලිමු අපි උතුරු වලින් පේනවා මොකක් තවත් තියෙනවා හරි චූටක් බලලිමු අපි ඒක පින්තෝරේ හා හරි තව මෙතන නතර උනේ ආ මේ තියෙන්නේ මේ ජල විදුලිය ලබා ගන්න විදියනේ විශාල ටැංකියක් නිර්මාණය කරන ජලාංශය ශ්‍රී ලංකාවේ නම් ලක්ෂ 5 ජලාංශය නේද जलाशयटर उदाहरण गाला මේවා පුතේ පුරුස්සනවා පුරුස් පිරිස්වර පස්සෙ තමයි බලය ලැබෙන්නේ මේ තියෙන ලංකාවේ අර ගල්ලඟුරු බලාගන්න නවරචෝලේ ගල්ලඟුරු බලාගන්න නේද එතන විදුලිය නිපදවන ස්ථානය නේ ඉතින් ලංකාවේ නම් ජල විදුලිය වගේම ගල්ලඟුරු වලිනුත් විදුලිය ලැබෙනවා නේද ඔව් මේ තියෙන සුළං පෙති කරකවල විදුලිය ලබා ගන්න හැටි ඒතර ජෙනරේටරයක් තමයි කරකැවෙන්නේ ජෙනරේටරෙන් තමයි විදුලිය අපිට ලැබෙන සුළං පෙත්ත කරකැවෙනකොට ජෙනරේටරේ කරකැවෙන. ජෙනරේටරෙන් තමයි අපිට විදුලිය ලැබෙන්නේ. right. තේරුණාද? ඒ සුළං බලය. මේ අර ඩීසල් පෙත්ත නේද? ඉතින් ඒවනම් ඔයාලට ඕන තරම් දකින්න ලැබෙනවා සෙල් වල ඩීසල් සහ පෙත්ත වාහන වලට එහෙම ඕන නේද? ඔය විදුලි කියක් වලට ඕන නේ විදුලි දෙමින් ियो बालशक्ति सर
නෑ මාතෘකාව ලියා ගන්න. ඒ භාණ්ඩ සඳහා යොදා ගන්නා බලශක්තිය. එක ජලය ජලයෙන් නේද? ජල විදුලිය බල්බ දැල්වීම් විදුලි උපකරණ ඉරු එළිය සූර්ය කෝෂ ගල්ලන්ගුරු ගල්ලන්ගුරු ඒ කරන්නේ විදුලි බලය නිපදවීම කුලඟ විදුලිය නිපදවීම නේද? තාවර රෙදි වේලා ගැනීම යා රෙදි වේලා ගැනීමටත් අපි ශක්තියක් යොදා ගන්න නේද? සුළඟේ ශක්තිය සහ නිරුවෙලියේ ශක්තිය දර පාංකෝලනු වලට දර ලිපට ඕන නේද? දර ලිපට එක මකනවා ගෑස් අනේක දූ තියන්නක තිබ්බ විදිහ ගෑස් සුදුරට උන් කොහොම පිස්සු නටන්න එපා. පෙට්‍රල් ඩීසල් අරක තිබ්බ විදිහට දාන්න. පෙට්‍රල් ඩීසල් ඕන මොනවටද? වාහන තාත්ත මේම අල්ලිව ගන්නකෝ. ආත්මේ මල්ලිව ගන්න නේ.
ලියාගත්ත සර්. හරි. ලියාගත්ත සර්. හොඳයි අපි දෙන්න. හරි. දැන් පුතේ අපි මේ ඔයි මේ එකක් ගනිමු මේ අපේ දවසේ දෛනික කටයුතු වලදී ඒ කියන්නේ එදිනදා කරන වැඩවලදී ඔයාලා යොදා ගන්න එක ශක්තියක් එක බල ශක්තියක් ගැන මම කතා කරමු. නේද? ඒ තමයි ජලය නේ? ජලය. මේ පුතේ දැන් ජලය කියන්නේ බල ශක්තියක් නේ? දැන් අපි මුලින්ම ලියුවනේ අර ජලය අපිට මේ විදුලි බලය ලැබෙන්නේ ජලයෙන් නේද? එතකොට මේ ජලය ගැන කතා කළොත් එහෙම දැන් අහගෙන ඉන්න බීමට නෑමට නේ රෙදිසේ බීමට ශාකවල වැඩිමට සතුන්ගේ වැඩිමට වාහන සේදීමට නේද? ගොවිතැන් කටයුතු වලට ඉතින් හැම දෙයකම මේ බල ශක්තිය උමනා වෙනවා. जालय उमना जालय लबागन मूल आश्रम जालय गांडवा गंगावली जलाशन नललीनवा आंडिया जल टैंक ඒ ප්‍රදේශවලට ආවෙන විදිහට ඉතින් දැන් එක එක නිවාසවලත් තියෙන ජලය ලබා ගන්න. දැන් තෝරලා ගෙදර නම් ගන්නෙ ලිඳකින්. තේරුණාද? ඒතර ලිඳෙන් තමයි ජලය ලබා ගන්න. දැන් ඔයාලා ගෙදර පිළිම ගන්න විදියක් අපහමට ඇල දොලකින් ගන්න පුළුවන්. සමහර නලෙකින් වෙන්න පුළුවන්. නේද? සමහර ටැංකියකින් වෙන්න පුළුවන්. ඒ වගේ. හැබැයි නාගරික ප්‍රදේශවල නගරබදව ගොඩක් වෙලාවට ජල ටැංකි තමයි තියෙන්නේ නේද? එහෙම නැත්නම් නාල ජලය. කියන බටයක් දිගේ යන ජලය. ඒතකොට ඒවට මුදල් ගෙවන්න වෙනවා නේ? ඉතින් පුතේ එක එක විදිහට නේද ජලය මිනිස්සු ලබා ගන්න. හැබැයි ජලය නැති අවස්ථාවකදී බලන්න කොහොමද පොඩ්ඩක් නියගයකදී නැත්නම් මේ නාල ජලය නැති වුණාද මේ නාල ජලය දවස් 3-4ක් දෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට දැන් මොකද වෙන්නේ? ඒ වගේ වෙලාවකදී අවස්ථාවකදී මුහුණ පෑමට සිදුවන අපහසුතා දැන් සර්ලට පීවරේදී අපහසුතාව දැනෙන මොකද කරන්ට් එක නැතුව දවස් 3ක්. එතකොට ජලය ලබා ගන්න විදියක් නැහැ. නේද? ඒතර ඔන්න වෙනද වගේ නෙමෙයි දැන් පොඩ ජීවිතේ අමාරු වෙනවා එතකොට. නේද? ලිඳට ගිහින් වතුර ගේන්නවා. නේ? වෙනද නම් ගෙදර ඇතුළටම ඔක්කොම එනවා. නමුත් දැන් අවු විදුලි බලය එක බල ශක්තියක් අඩු වුණා. ඒක අනිත් ඒකට වැඩි අමාරුයි. මේ තරු ඉඳට යන්න ඕනේ. අය යන්නේ වගේ. ඉතින් නියම් කාලයක් ආවොත් එහෙම හදිසියවත්. ඒතකොට ජලයක් නැති වෙනවනේ. කරන්ට් එක කොච්චරවත් වැඩක් නැහැනේ නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මොනවද අපිට ලැබෙන මේ කරන්න මේ අපිට මුහුණ පාන සිදුවන අපහසුතා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයාලා. ආන්නේ වගේ. එහෙනම් ජලය නැති වුණොත් නේද මොකද වෙන්නේ? හරි අමාරුයි නේ. जाले සමහරලාට ඔයාලා මේ ජල කරාමය ඇරලා දාලා නේද වැඩ කරන සමහරව නිවසේ ජලය කාන්දු වෙන තැන්වල ඒවා පිරිසකර කරන්නේ නැතුව ඉන්නේ නේද අලුත් වැඩියා කරන්නේ නැතුව ඉන්නේ එතකොට සමහර විට පාවිච්චි කරන ලද ජලය නැවත ප්‍රයෝජනයට ගන්න නැතුව ඉන්න සමහර දේවල් වල ඒ මල් පැලවට දාන්න පුළුවන් ඒ ලවුල් පැලවට දාන්න පුළුවන් එහෙම නොකර සිටින්න නේද
වැසි ජලය එක්ස්ට්‍රැක්ට් කරගන්න නැහැ සමහර. දැන් ඔයාලා පැටියෝනම් අපි එක්ස්ට්‍රැක්ට් කරගන්න නැහැ වැසි ජලය නේද? නමුත් මේ ඔය නියඟය ගොඩාක් තියෙන ප්‍රදේශවල පුතේ අර වැසි ජලය එක්ස්ට්‍රැක්ට් කර ගැනීමට එයාට වෙනම ලොකු ටැංකියක් තියෙනවා. සීලක් නේද අපි වහලෙන් වැටෙන වතුර වලට පොඩි සීලක් හල් කරලා ලොකු ටැංකියක් වගේ ලස්සන පළයක් වගේ ලොකු එකක්. එතකොට ඒකෙන් ගොඩාක් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේද? අපි නම් ඉතින් එහෙම එකතු කරන්නේ නැහැ මොකද ජලය වැඩිපුරක් තිබෙන නිසා නේද? හොඳයි. ඒ වගේ අවස්ථා. හරි එහෙනම් අපි මාතෘකාව ගිහලා මේ ටික කතා කරමු. වෙලාව නැති නිසා. ඔව් ජලය දැන් එක එක බල ශක්තිය ගැන මම මේ කතා කරන්නේ නේද? ජලය. ජලය ලබා ගන්න මූලාංශය යන් බලන්න නලලින් උල්පත් බයි ඇලත් ඔව් යින් ඇලදොල නලලින් ඔව් ලියා ලියා බැව් ඔව් බැව් ආලියාලින්ද නේද ජල ටැංකි මම ඔයාලට අමතක වෙන විතරයි මම ලිව්වේ තව ගොඩක් ලියන්න පුළුවන් जाल हिंग नियंगी चाल हिंग कदी खल युतु देवा और जब जाल हिंग कैल नियंग मुकद करा වතුරාරි වතුරාර පිරිමැස් මෙන් පාවි ආලියන් බලන්න और मामा के पास किया ना तमागे परिहारने पामन आप अनुमताय रूम परिहारने क्रीम पाविची करना लादे जाले है नहीं मैं तो प्रयोजन वाले को ओ थावा फ्रेंड फिल्टर योदा गेनी අපි හිතමු අපි මූණ සෝදන්න ගත්ත ජලය නේද නැවත මල් පැලවලට දාන්න අනේ වගේ අත සෝදන ජලය මල් පැලයකට දාන්න එළවලු පැලවලට දාන්න එහෙම කොහෙන්ද තමට බාජල් සෝදන්න ගලපු ජලය වෙනත් වැඩකට දාන්න නේද ඔව් පැලවලට දාන්න පුළුවන් ගස්වලට දාන්න පුළුවන් තව එකක් මොකද කියනවා वैसी जा रहे हैं वैसी नहीं
නිවසේ නිවසේ ඇති කඩන් ජලනාල ජාර කරාම කිරීම කරාම අලුත් ඇරියා කිරීම ජලකරාම මොකද ඒවැයි සමහරට ජලය අපත යන පුළුවන් එහෙම වුණත් එහෙම තමාගේ පරිහරණයට ප්‍රමාණවත් අරමින් පරිහරණය කිරීම ඒකත් හරි අපතේ නොයවීම හරිද ජර කරාම ඇර දමා ජලය අපතේ යන අයුරින් කටයුතු නොකිරීම හරි හොඳයි එහෙනම් පාඩම අවසන් කරමු මෙන්න ගෙදර වැඩක් අපි තව ලියන්නම්. ආව් තව ලියන්න බලන්න පුළුවන්. ජල සම්පත රැක ගැනීමට ඔබට කළ හැකි දේ මොනවාද? ලියනාතර පුතේ මේකත් අහගන්න දැන් මේ පාඩමේ තව කොටසක් අපිට ඉතුරු වුණා තේරුණාද මේකේ තව අවසාන කොටස ඉතුරු වුණා දැන් ජලය ගැන අපිට තව ටිකක් කතා කරන්න තියෙනවා මේ මම මෙහෙම කරන්නම් මේ පාඩමේ ඉතුරු කොටස ඔයාලා ප්‍රශ්න විදියට එවන්නම් හරි ඒක print out ගන්න එපා හරිද මම මේ හදලේ වන කොටස බලාගෙන ඒක පොතේ ලියන්න सूदान इतु कोटसन